සුබ මධ්‍යහනක්. ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. හෙළ වෙදකම රැකගැනීමේ වැදගත්කම ජනපති පහදයි. මඟුන අනතුරකින් නව දිනතු රෝහලේ. දකුණු අප්‍රිකාවට ප්‍රබල අභියෝගයක්. දේශීයත්වය රණනිය වූ හිල වෙදකම රැකගැනීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙනවා. ආයුර්වේද එක්ස්පෝ 2018 ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනය නැරඹීමට එක්විමිනුයි ජනාධිපතිතුමා මේ පිළිබඳ අදහස් පළ කළේ. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ආයුර්වේද එක්ස්පෝ ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය මෙවර සංවිධානය කෙරුණේ හත්වන වරටයි. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද අද පෙරවරුවේ ප්‍රදර්ශනය නැරඹීමට එක් වුණා. බටහිර වෛද්‍ය ක්‍රමය ලෝකේ පුරා ව්‍යාප්ත වී තිබෙනවා වගේම සෑම රටකම තිබෙන දේශීය වෛද්‍ය ක්‍රම ඉතාමත් වැදගත් වෙනවා. මේ ප්‍රදර්ශනයක් තුළ ජනතාවට අවබෝධයක් දෙන්නේ අපේ රටේ තිබෙන ආයුර්වේදයේ දේශීය වෙදකම, හෙළ වෙදකම, ඒ අංශ සහ ඊට අදාළව කටයුතු කරන කර්මාන්ත ව්‍යාපෘති, ඒ ශේෂ්ත්‍රයේ ලබා තිබෙන දියුණුව පිළිබඳව. අද අධි තාක්ෂණික ලෝකය තුළ ජීවත් වන අවස්ථාවක සෑම විටම සෑම රටකම ජාතියක් තමන්ගේ රටේ තිබෙන දේශීයත්වයට අනන්‍ය වූ, ජාතියට අනන්‍ය වූ ආයුර්වේද වෛද්‍ය ක්‍රම පමණක් නොවේ, අනිකුත් සියලු ශේෂ්ත්‍රයන් පිළිබඳව පුළුල් අවබෝධයකින් ඒ වගේම ඕනෑකමින් කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඉතිහාසයෙන් ඉගෙන ගන්නා පාඩම් ඊයේ දවස් වගේම අද දවසත්, ඒ වගේම හෙට දවස් වෙනුවෙන් ඉතාමත් වැදගත් වෙනවා. මේ ප්‍රදර්ශනය මම හිතන්නේ රටේ සෑම කෙනෙක්ම බලනවා නම් ඉතාමත් හොඳයි. එය ආයුර්වේදයට, දේශීය වෛද්‍ය විද්‍යාවට, හෙළ වෙදකමට රටේ ජනතාව ලබා දෙන ආශිර්වාදයක් සහ අනුග්‍රහයක් වෙනවා. මෙම ප්‍රදර්ශනයට සමගාමීව ආයුර්වේද සහ සාම්ප්‍රදායික ඖෂධ පිළිබඳ සැසිමාලාවක්ද පැවැත්වෙනවා. ආයුර්වේද ශාකසාර නිෂ්පාදන, රූපලාවන්‍ය නිෂ්පාදන, ආයුර්වේද සායන ඇතුළු ප්‍රදර්ශන කුටි 160ක් පමණ ඊට ඇතුළත්. ප්‍රදර්ශනය හෙටින් අවසන් වීමට නියමිතයි. මගුණ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුජලින් නව දිනක තුවාල ලබා රෝහල් ගත කෙරුණා. පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වෙත්තේ ඊයේ රාත්‍රී 10ට පමණයි. ගාල්ල සිට කොළඹලා දහවනේ වූ වෑන් රථය වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී බස් රථයේ ගැටී ඇති බව සඳහන්. අනතුරෙන් තුවාල ලැබූ නව දිනකු කළුතර නාගොඩ රෝහල්ට ඇතුළත් කෙරුණා. බරපතල තත්ත්වයේ පසු වූ 3 දෙනෙකු කොළඹ ජාතික රෝහල්ට මාරු කර යවා තිබෙනවා. බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස LED බල්බ මිලියන 10ක් විදුලි පාරිභෝගිකයන් ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. මෙම බල්බ භාවිතය තුළින් ජනතාවට මාසික විදුලි බිල අඩු කර ගැනීමේ අවස්ථාවද සැලසෙනවා. වොට් 9 ධාරිතාවයෙන් යුතු LED විදුලි බල්බ මිලියන 10ක් පාරිභෝගිකයන්ට බෙදලා දෙනවා. මේ විදුලි පාරිභෝගිකයන් වශයෙන් අපි හඳුනගන්නේ මාසයකට ඒකක 90කට වඩා අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයන්. මෙම විදුලි බල්බ අපි කිසිම අයකිරීමක් නොමැතිව මූලිකව පාරිභෝගිකයට ලබලා දෙනවා. බල්බයක් සඳහා අපට ටෙන්ඩර් යනුව වැයවන්නේ ₹169.60. මෙම ₹169.60 මාසික වාරික 24කින් අපි බිලෙන් අය කරගන්න. අකාර්යක්ෂම විදුලි බල්බ වෙනුවට LED භාවිතා කිරීමෙන් ලැබෙන වාසිය නිසා ඇත්තටම ඉතිරි කරන මුදලෙන්ම මෙම අමතර සුළු මුදල ගෙවීමට හැකියාව තියෙනවා. එම බල්බය පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම විදුලි බල මණ්ඩලය බාර ගන්නවා. මෙම බල්බ මිලියන 10 නිසා ඉල්ලුමෙහි ඇතිවන අඩුවීම මෙගවට් 300ක්. දිවයිනම ආවරණය වෙන පරිදි ප්‍රාදේශීය ලේකම් කොටස මට්ටමින් දිවස්සුරකු මධ්‍යස්ථාන ඇති කිරීමට නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. මේ රාජ්‍ය ආයතන තියෙන ස්ථානවලට ආසන්නව පෙරපාසලෙන් පස්සේ යන දරුවන්ටත්, ඒ වගේම පෙරපාසල් නොයන දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ, ඒ සියලු දෙනාම වයස 5ට අඩු දරුවන්ටත් දිවාසුරුක මධ්‍යස්ථාන ආරම්භ කරන්න අපි තීරණයක් අරගෙන තියෙනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම අවම වශයෙන් දිවාසුරුක මධ්‍යස්ථාන 6ක්වත් ආරම්භ කරන්න ගතිගරු ජනාධිපතිතුමාගෙත්, ගරු අගමැතිතුමාගෙත් විශේෂ අවධානය මේ වෙනුවෙන් යොමු වෙලා ඒ අවශ්‍ය සහයෝගය ලබා දීම තුළින් තමයි මේ කටයුතු ආරම්භ කරන්න අපිට හැකියාවක් ලැබෙන්නේ.
මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනයට ලක් කෙරුණු පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කිහිපයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ. අතුරුලිය අකුරැස්ස සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොටසවලට අයත් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සංවර්ධනයේ සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 34ක්. වීගොවීන්ට මෙන්ම අනෙකුත් වගාවල නිරත ගොවීන් සඳහාද රජයේ මැදිහත් වීමෙන් අඩු මිලට පොහොර ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කල්පිටිය ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේද අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. කල්පිටිය ප්‍රදේශයේ ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලූ අමාත්‍යවරයා එම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන බවද ප්‍රකාශ කළා. දැනට අපි සැපේම කරන්නේ වීගොවි දැනට අවශ්‍ය පොහොර රුපියල් 500 පොහොර තමයි අපි ලබා දීම. ජේ පොහොර සමාගම් දෙක් කරන්නේ මම වහාම මේ පොහොරත් ඉදිරියේදී එවන්න කටයුතු කරනවා. මේ ගොවි ජනතාවට 1500 බැගින් ගන්න අවස්ථාව අපි ලබා දෙන වැඩමිලට ගන්නේ නැතුව. පෙල්මඩුල්ලේ ප්‍රාදේශීය ලේකම් කොටසේ ගම්වතුර සහ නායෑමෙන් විපතටපත් පවුල් සඳහා වන්දි මුදල් පිරිනැමුණා. පෙල්මඩුල්ල රිල්හේන විහාරස්ථානයේ පැවති උත්සවයේදී වන්දි මුදල් පිරිනැමුණේ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් 1481ක් සඳහා මෙහිදී වන්දි ප්‍රදානය කෙරුණා. ඊට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 88කට අධිකයි. පෙල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් චම්පික නිරෝෂ් ධර්මපාල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ රටේ ඉතිහාසයේ තාමත්ම ප්‍රබල ආණ්ඩු පෙරළුවේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන්. එතකොට රාජපක්ෂ මැතිතුමාට පුළුවන් සමල්ට දෙන්න කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෝඨාභයට දෙන්න කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් බැසිල්ටත් දෙන්න කියන්න පුළුවන් මේ නායකත්වය. එතකොට එතුමාට තීරණය කරගන්න පුළුවන් මේ මොන රාජපක්ෂ පවුලේ මොන කෙනාටද මේ ඡන්දය ඉදිරියේදී එයාගේ අපේක්ෂකයා කවුද කියලා. ඒක අපිට කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ රටේ ජනතාවයි තීරණය කරන්නේ. අතිමහත් බහුතරයක් ජනතාව සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකතු වෙලා මේ රටේ ජාතන්ත්‍රවාදීව ඡන්දේ පාවිච්චි කළා පත් කරගන්න නායකයාගේ තියෙන අයිතිය තියෙන්නේ පොදුමහ ජනතාවට. කුඹුරු අක්කර 12000කට පමණ ජලයේ සැපෙන පරාක්‍රම සමුද්‍රයේ උතුරු ඇලමාර්ගයේ කොටසක් කැඩී යාමෙන් ගොවීන් මහත් දුෂ්කරතාවන්ට පත්ව තිබෙනවා. එය කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බවයි පරාක්‍රම සමුද්‍රයේ වාරිමාර්ග ඉංජිනේරු අසේල උද්‍යංග මහතා පවසන්නේ. ඊයේ සවස සිදු වූ හදිස්සි ගිලා බැසීමක් හේතුවෙන් උතුරුවැල මාර්ගයේ ගිනිපෙට්ටි පාලම කැඩී යාමෙන් විශාල ජලකඩක් කුබුක්කන්නොයට එක්වන බව ගොවින් පවසනවා. කුබුක්කන්නොයට හෙලින් කොන්ක්‍රීට් මාර්ගයක් ලෙස සකස් කර ජලය රැගෙන යන ස්ථානයෙනුයි ඇල මාර්ගය මෙසේ කඩා වැටී තිබෙන්නේ. මෙම තත්ත්වය සමග ගොවින් මහත් දුෂ්කරතාවයකට පත්ව සිටිනවා. විජයබාපුර, සිංහපුර, ලංකාපුර, කෑගලුගම, සුංගාවිල ඇතුළු ගොවි සංවිධාන 12ක කුබුරු අක්කර 12000කට පමණ ජලය සැපෙන්නේ මෙම ඇල මාර්ගය ඔස්සේ. මාස දෙකේ වැඩ කරපුවා තියෙනවා. අප්‍රේල් 25 වතුර ආරම්භ කරේ. ඒක අනුව දැන් මාසකමාර පැනපු ගොයන් තියෙන ඔක්කොම. ගොවි සංවිධාන 12ක් විතර පල්ලෙහාට තියෙනවා. ගොවි සංවිධාන 12ටම මේ බලපෑම සිදු වෙනවා. අතිගරු ජනාධිපතිවරයාට කියලා ඉතා ඉක්මනින් දින 4ක් ඇතුළත වගේ අපිට මේ වතුර මේ ලබා දෙන්න කටයුතු කරන්න කියලා පාලම හැදුවා වගේ අතිගරු ජනාධිපතිතුමාට කියන්නේ මම ඉතා ඉක්මනින් මේ අපිට අලුතෙන් ඇලක් නිම කරලා දෙන්න කියලා. කඩා වැටීමට ලක් වූ කොටස කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව පරාක්‍රම සමුද්‍රයේ වාරිමාර්ග ඉංජිනේරු අසේල උද්‍යංග මහතා පවසනවා. ඇලේ භාගයක් ප්‍රයෝජනට ගන්න අරගෙන වතුර නිකුත් කරන්න පුළුවන් හැකියාව මේ අවස්ථාවේ පෙනෙනවා. ඒ කොටසින් පමණක් ජලය නිකුත් කරමින් ගොවීන්ගේ වගාවට ජලය සපයන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා දින දෙකකින් පමණ අපිට යථා තත්ත්වයට පත් කරගෙන නැවත ජලය නිකුත් කරන්න පුළුවන් කියලා. පවුල් පාලනය නැවත බලයට ගැනීමට ජනතාව කිසිසේත් ඉඩ තබන්නේ නැති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවැච්චේ ආසන බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මැසිල් රාජපක්ෂ මහත්තයා ආර්ථික කටයුතු ඇමතිවරයා විදියට සම්පූර්ණම අමාත්‍යංශවල තියෙන සියලුම මුදල් ටික තිබුණේ එතන. සියලුම සල්ලි ටික තමයි මේගොල්ලෝ පාලනය කරේ. අපි විරුද්ධ වෙන්න එක හේතුවක් මෙන්න මේ කියන පවුල් පාලනය. අවුරුදු 3 මාර්ගයෙන් පස්සේවත් අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්න පුළුවන්, තමන්ගේ පක්ෂය වෙන්න පුළුවන්. අපි බලය පොදු කෙනෙක්ට දෙන්න ඕන කෙනෙක් ගැන කතා වෙන්නේ නැහැ නේද? තාමත් කතා කරන්නේ රාජපක්ෂ කෙනෙක් ගැන නේද? ඒ කියන ගමන් මග අපේ දරුවන්ගේ අනාගතේ සුභවාදී ගමනක් වෙනවද? කොහෙත් මෙහෙම දැක් වෙන්නේ නැහැ. මද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටියදීත් එම ජාවාරම් වලට සම්බන්ධ වන අයට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට තම අත්සන යොදන බවට ජනාධිපතිතුමා සිදු කළ ප්‍රකාශය පිළිබඳව අදත් ස්ථාන කිහිපයකදීම අදහස් පළ කෙරුණා.
එල්ලුංගහ නියම වීම කියන එක ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් නෙමෙයි. එල්ලුංගහ තියෙන එකක්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ඇත්තටම ජනාධිපතිතුමාගේ අනුමැතිය විතරයි පුද්ගලිකව එල්ලන්න දැනට. නීතිය ක්‍රියාත්මකයි. සාධකයක් ලෙස තියෙන ජනාධිපතිතුමාගේ අනුමැතිය. පාලනය කර නොහැකි තත්වයක් නම් ජනාධිපතිතුමාට උනත් සමාජ සුභසිද්ධිය වෙනුවෙන් ගන්න ඕන තීරණයක් ගත යුතුයි. වර්තමාන අධිකාර ජනාධිපතිතුමා ඓතිහාසික මහනුවරදී පෙරේදා බොහොම නිර්භයව විවෘතව ප්‍රකාශයක් කරා. මත්කුඩු ජාවාරමෙන් වැරදිකරුවන් වෙච්ච මරණ දඬනේ නියම වෙච්ච පුද්ගලයා ඉන්නවා නම් කිසිදු පැකිලීමකින් තොරව ඒ උදවියට ඒ දඬුවම ක්‍රියාත්මක කරන්න එතුමා අසං කරනවා කියලා. මම පැහැදිලිවම මේ ප්‍රකාශයත් එක්කලා ඉන්නවා. මම බොහොම එකඟයි මේ කාර. මත්කුඩු ජාවාරම තුල සමස්ත සමාජයම විනාශ වෙනවා. අපි කොච්චර පාලම් හැදුවත් කරන්න, කොච්චර පාරවල් හැදුවත් කරන්න, කොච්චර වැව් හැදුවත් කරන්න, අපි පාසල් හැදුවත් කරන්න මේ ජාවාරමෙන් මේ සමස්ත සමාජයට සිදුවෙන අපරාධය පාලනය කරින් නැත්තම්. මරණ දඬුවම තියෙන කිසිම රටක අපරාධ අඩු වෙලා නැහැ. ඒක ඔප්පු කරන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ඇමරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවල මරණ දඬුවම තවමත් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ ප්‍රාන්තවලම තමයි ගොඩක් වෙලාවක් බැලුවම තියෙන්නේ වැඩි අපරාධ, වැඩි මිනිමැරුම්. නමුත් මෙතෙන්දී අපි කුඩු වලට ඇබ්බැහි වෙන තරුණයනුත් මේ රටට කුඩු ගෙන්නන මහා මුදලාලිවලුත් වරනුත් එක ගොඩට දාලා බලන්න බෑ. කුඩු වලට ඇබ්බැහි වෙන තරුණයන්ගෙන් හිරගෙවල් පිරපිරෙගොයි කියලා මේ ප්‍රශ්නෙට විසඳුම් ලැබෙන්නේ. ඒ අයව ඕනේ අර රීහැබිලිටේෂන් කරන්න. මරණ දඬුවමට වඩා ශක්තිමත් අපරාධකාරයෙක්ව නොමරා මරන්න ඕන. ජීවත් වෙමින් සිටියදී මරන්න ඕනේ දිනපතාම. ඒක කරන්න පුළුවන් වෙන්නේ එකම විදියයි. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දුන්නොත් ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් විඳින්න ඕනේ. මේ රටේ පළවෙනි පෙළේ ඉන්න කුඩු බිස්නස්කාරයෝ ඔය කොහෙවත් නෙමෙයි ඉන්නේ. හොඳ හොඳ ලයන්ස් ක්ලබ් වල, රෝටරි ක්ලබ් වල, බෞද්ධ සමාජ සංවිධාන වල සභාපතිවරු හැටියට, ප්‍රධාන උපාසක මහත්වරු මහත්මියන් හැටියටයි ඒ අය ඉන්නේ. මම මේ දන්න නිසා කියන්නේ. මිනි මරණයට වඩා හොඳයි මම කියන්නේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒක තමයි මේ ප්‍රශ්නෙට තියෙන නියම විසඳුම. මේ කතා කරන්නේ මරණීය දඬනය ලැබිලා 19 දිනක් ඉන්නවා. ඒගොල්ලෝ හිර කූඩු වල ඉඳන් මේ දුරකතන මාර්ගයෙන් මේ ව්‍යාපාරයේ ගෙදියනවා. තනිකර මත්ද්‍රව්‍ය කුඩු ව්‍යාපාරේ. දැන් දෙන තීරණයක් නෙමෙයිනේ. මේ මිනිසුන්ට මරණීය දඬනේ දීලා ඒක ක්‍රියාත්මක නොකරව ඉන්න තත්වයක්. ඒතොර රටේ ලොකු ඉල්ලීමක් තියෙනවා මේක ගැන කරන්න කියලා. දැන් බලන්න මාධ්‍යම හැමදාම නැත්තම් කියනවා කුඩු මෙහෙමයි, ආණ්ඩුව බුදියාගෙන ඉන්නවා, මොකද කරන්නේ කියලා කියනවානේ. ඉතින් දැන් මොන හරි කරන්න හදපුවාම දැන් කියනවා ඒක සදාචාරාත්මක නැtei කියලා. මොනවා කරන්නද? තීන්දුවක් ගන්න ඕනේ. නැවත මරණීය දඬනේ ලබා දෙන්න ජනාධිපතිතුමා සුදුසු වාතාවරණය මොකක්ද කියලා හොයාගෙන යන මොහොතක පුරප්පාඩු දෙකක් තියෙනවා මේ රටේ. අලුගෝසු දඬනතොරට කුඩු සංස්කෘතිය මර්ධනය කරලා ඒ ගිහිල්ලා වර්තමාන රජයේ අඩුව පාඩුව දෝෂාරෝපණ ලක් කරන ගෝඨා වේ රාජපක්ෂර මං කියනවා බාර ගන්න ගිහිල්ලා බන්ධනාගාරේ අලුගෝසු තනතුර කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අනුරාධපුර මහනගර සභාවේ සිදු කළ බව කියන මූල්‍ය වංචාවක් හේතුවෙන් එහි නිලධාරීන් 6 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා. මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තවත් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙන බව නගරාධිපති HP සෝමදාස මහතා පවසනවා. රුපියල් මිලියන 7කට අධික වංචාවක් මෙම නිලධාරීන් සිදු කර ඇති බවයි නගරාධිපතිවරයා සඳහන් කළේ. කළුගඟ ජලාශයේ රන් දියවර රැස්කිරීමට තවත් ඇත්තේ ඉතා කෙටි කාලයක්. මොරගහකන්ද සහ කළුගඟ ජලාශ දෙකෙහි ජලය රැස්කිරීමෙන් පසුව ඉදිරි තවසරක කාලය තුළ රජරට ඇතුළු වියලි කලාපයේ ජල ගැටලුවට සම්පූර්ණයෙන්ම විසඳුම් ලැබෙනු ඇති. මෙම ජලාශ ඉදිකිරීම හේතුවෙන් ඉඩම් අහිමි වූ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ සැලසුම්ද මේ සමග ක්‍රියාවට නැංවීම තිබීම වත්මන් රජයේ ආර්ථික සැලසුම කියාපාන්නක්. මෙහි දක්නට ලැබෙන්නේ ලක්ගල පල්ලේගම ඉපැරණි නගරය. කළුගඟ ජලාශ ව්‍යාපෘතිය සමග මෙම නගරය ජලයෙන් යට වී යනු ඇති. නමුත් මේ වෙනුවෙන් රජය නව නගරයක් ස්ථාපිත කර තිබෙනවා. මෙම නගරය ආශ්‍රිතව වාසය කළ ජනතාව දිගු කාලයක් ගත කළේ අඩු පහසුකම් සහිතවයි. බහුතරයක් කෘෂිකර්මාන්තයේ ජීවනෝපාය කරගනිමින් ජීවිකාව ගෙන යනු ලැබුවා. විශාල පිරිසකට සිත සැලසෙන කළුගඟ ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාවට සියලු පහසුකම් සහිතව ඉදිකළ ලක්ගල නව නගරයේ ගොඩ ඉඩම් අක්කර භාගයක් සහ මඩ ඉඩම් අක්කර එකහමාරකින් ලබා දී නැවත පදිංචි කිරීමේ කටයුතුද මෙවන විට නිම කර තිබෙනවා.
තියෙන මිනිස්සු හිටියේ 125ක් උතර නැති බැරි මිනිස්සු තමයි 175ක් උතර හිටියේ. නැත්තම් ඉතින් අපේ ළමයින්ට මේ ඉතින් ඉඩම් එහෙම තිබුණේ නැහැ. හරියට පහසුකම් තිබුණේ අපිට වතුර එහෙම තිබුණේ නැහැ. ගඟෙන් තමයි අපි ඉතින් නාන්න බොන්න හැම දෙයකටම පාවිච්චි කරගත්තේ. ගියදුරක්වත් හරියට තිබුණේ නැහැ. දැන් ඉතින් ගෙවල් එහෙම හදාගෙන යනවා. ලොකු පිළිසරණක් ලැබුණා ඉතින් මේ ජලාශේ බඳින්න මේවා කරගත්තට පස්සේ. ජලාධිපතිය තමයි පින් දෙන්න ඕනේ ඉතින්. අලුත් නගරෙත් ඉතින් දැන් අර තිබ්බු තත්ත්වයට වඩා ලොකු නගරයක් හැදුනා. ඉස්කෝලෙත් ලොකු ඉස්කෝලයක් හොස්පිටල් එක එහෙම ඒ යුපිස් එහෙම හැමදේම හොඳට ලස්සනට ඉතින් අර තිබ්බට වඩා ආදලා දුන්නා ඉතින් අපිට. අපිට විතර නෙමෙයි ගොඩක් අයට පිටක් නෙමෙයි ඒක. අපි ගොඩක් සන්තෝෂ වෙනවා ඒකට. එහෙ ඉතින් පොලිසියත් හරියට චූටි එකක් තිබ්බේ. හොස්පිටාලෙත් පොඩි එකක් තිබ්බේ. ඉස්කෝලෙත් ඉතින් බාගෙට කැඩිච්චි ගොඩනැගිලි එහෙම මේ අබලන් වෙච්ච එකක් තිබ්බේ. දැන් හොඳට තියෙනවා ඉතින්. ඒ බස් ස්ටෑන්ඩ් එකක් තිබුණේ නැහැ එහෙ. දැන් මෙතන බස් ස්ටෑන්ඩ් එකක් හදනවා. ගොඩක් ඉතින් හොඳයි ඒක. පැරණි ලග්ගල නගරයේ පැවති අඩු පහසුකම් සහිත පාසල වෙනුවට නව පහසුකම් සහිත පාසලක් නව ලග්ගල නගරයේ ඉදිව තිබෙනවා. පොලිස් ස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නව බස් රථ නැවතුම්පොළ, අධිකරණ සංකීර්ණය, රෝහල ඇතුළු විශාල පහසුකම් ප්‍රමාණයක් ඇති කර තිබෙන්නේ අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින්. ලග්ගල නගරයෙන් අවතන් වූ පවුල් සඳහා වන්දි ගෙවීමට රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 10,549ක්. මීට අමතරව ලග්ගල නව නගරයේ ඉදිකිරීම වෙනුවෙන් රජය රුපියල් මිලියන 11,642ක් වැය කර තිබෙනවා. නව නගරය විශාල පහසුකම් සහිතව ඉදිකිරන අතර සංචාරක ප්‍රවර්ධනය සඳහාද අක්කර 400ක් වෙන් කර ඇත්තේ ප්‍රදේශයේ අනාගත ආර්ථික සැලසුම් රාශියක්ද සහිතවයි. මේ ජලාශයත් එක්කලා මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව ලොකු පරිත්‍යාගයක් කළා. පැරණි ලග්ගල නගරය එක්කලා මේ ගම්මානවල සියලුම දෙනා ගම්මාන 24ක් ඒ 24ේම ජනතාව ගිහිල්ලා අපි කළුගඟේ පදිංචි කිරීමත් එක්කලාම ඒ අයට අවශ්‍ය යතිතල පහසුකම් විශේෂයෙන්ම ඒ අයට හොඳ වන්දියක් ලබා දුන්නා. මේ ප්‍රදේශයේ හිටපු පවුල් 3000ක ජනතාවට ඉතාමත් හොඳ ආර්ථිකයක් ඉදිරියේ සකස් වෙනවා. නකල්ස් කඳුවැටිය ආශ්‍රිතව පරිසර හිතකාමී අයුරින් නිමවන මෙම සංවර්ධන කාර්යයන් සමග සංචාරක ව්‍යාපාරය අනාගතයේදී ඉතා වර්ධනීය තත්ත්වයක් බවට පත් කෙරෙනු ඇති. පරිසර සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතියෙන් වැය කරන මුදල රුපියල් මිලියන 1,819ක්. ඒ අනුව කළුගඟ ජලාශය තුළ විදුලි ප්‍රවාහන බෝට්ටු සේවා, කේබල් කාර්, හෝටල් සහ ආපනශාලා දියුණු කිරීම රජයේ සැලසුම වී තිබෙනවා. මුරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය මෙරට වාරි විස්මිතය බවට පත්වන්නේ ජන ජීවිතය නගා සිටුවන බොහෝ දෑ ඊට අඩංගු නිසයි. කළුගඟ ජලාශයේ රන් දියවර රැස්කිරීමේ මහා මංගල්‍ය මේ මස 23 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා. නීති හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ සංවිධානයෙන් විශේෂ මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතයි. මොනරාකල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන මෙවර එම වැඩසටහන පැවැත්වෙන බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ මහතා පවසන්නේ. ජාතික සතියට සමගාමීව අපි ක්‍රියාකාරයේ වැඩසටහන විදිහට මොනරාකල දිස්ත්‍රික්කය තුළ මද්‍රව්‍ය විරෝධී වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒකේ ප්‍රධාන බලාපොරොත්තුව වෙන්නේ මහජනතාව දැනුවත් කිරීම. සියලුම පාසල් මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා මොනරාකල දිස්ත්‍රික්කය පුරා, විශේෂයෙන්ම ත්‍රී වීල් සංගමය. ඊට අමතරව තරුණ ප්‍රජාව ඉලක්ක කරගෙන මේ දැනුවත් කිරීම වැඩසටහන අපි 15 සහ 16 දවස් දෙක පුරා මොනරාකල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ 71 වන වාර්ෂික සම්මේලනය කොළපති පැවැත්තුණා. ඒ අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් සංගමයේ නව නිලධාරී මණ්ඩලය තෝරාපත් කර ගැනීමද මෙහිදී සිදු කෙරුණා. මැලේසියාවේ පැවති විද්‍යා නව නිර්මාණ ප්‍රදර්ශනයට සහභාගී වී පදක්කම් දිනාගත් කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුන් 5 දෙනා ඊයේ දිවයිනට පැමිණියා. කණ්ඩායම් ව්‍යාපෘතිය සඳහා ප්‍රදී පදක්කම්ද, ඒකල ව්‍යාපෘතිය සඳහා ලෝකඩ පදක්කම් 3ක්ද දිනා ගැනීමට ඔවුන් සමත් වුණා. කටුනායක ගුවන්තොටුපළේදී එම පිරිස මහත් හරසරින් පිළිගත්තේ විදුහල්පති තිලක් වත්තු හේවා මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයයි. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වර්ණ ප්‍රධානෝත්සවයේ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත්ව පැවැත්වුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික අධ්‍යාපන සංවර්ධන සහ පුහුණු අධ්‍යක්ෂ කර්නල් ප්‍රදීප් මංචුලකාරීවසම් මහතායි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ. විශේෂ ආරාධිතා මුත්තන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන සහ ක්‍රීඩා අතුල විජේවර්ධන, විද්‍යාලයේ විදුහල්පතිනි RAMR හේරත්යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගී වුණා.
සමාජවාදී ජනතා පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්තුණා. එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් රාජා කොළුරේ මහතා ඇතුළු නිලධාරීන් මෙහිදී අදහස් පළ කළා. අද දිනේද සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයින හරහා සුළං වේගයේ තමයි තරමක් වැඩි තත්ත්වයක් තියෙන්නේ. ශේෂයෙන් උතුරු මැද වයඹ වගේ පළාත්වලත් හුව්ව පළාතෙත් මේ තත්ත්වය බලපාන ඉඩකඩ වැඩි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන. ඊළඟට දිවයින වටා මුහුද ගත්තා සාමාන්‍ය සුළංගේ වේගය වැඩි. ශේෂයෙන් පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට පොතුල් දක්වන මුහුදු ප්‍රදේශවල ටිකක් මුහුදුරල තරමක් දුරට ඉහළ යාම ඉඩකඩක් තියෙන නිසා මද වශයෙන් මුහුදුරල ගොඩට මේ සුළු ඉඩකඩක් තියෙන කලබල විය යුතු නැහැ. සමන් මේ වාරකන් කාලයක සාමාන්‍ය දෙයක්. ඒ වගේ පොඩි ඉඩකඩක් වැල්ලවාය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වැල්ලවාය කුඩා ඔය 36 කනෝ ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදු ඇත්තේ කාලයක සිට පැවති පවුල් ආරවුලක් හේතුවෙන් වෙඩි තැබීම සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඒ වෙඩි තැබීම සඳහා යොදාගත් තුවක්කුවද සමගයි. ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවද පොලිසිය ප්‍රකාශ කළා. ඒ සමගින් දිවාපුවත් ප්‍රකාශය අවසන් වනවා. ITN ප්‍රවෘත්ති සවිස්තරාත්මක දැන ගැනීම සඳහා www.itnnews.lk වෙත පිවිසෙන්න. සුබ දවසක්.